Good evening, ladies and gentlemen. I'm Purvaka Gamagai from Kalam School of Business and Management, and would like to warmly welcome you to the final session of the day, the Research Forum. Before we commence the Research Forum, we would like to thank SAP for helping us create this platform to invite two wonderful women entrepreneurs to share their inspirational stories that I'm sure would add color to this final segment. So the story one is by KAD Airangani Vijayaratna. She'll be talking about Isuru Flora Kepu Mal Vyapare. And story two is delivered by Manori Chaturka Vitanage. And she'll be talking about Tharuna Diriyen Jeevita Jayagat Mama. Please welcome. මගේ ව්‍යාපාරේ රෝස ජර්බෙරා ක්‍රිශාන්තිමම් වගේ මල් වර්ග වගා කරනවා. ඒ වගේම පිටරටින් මල් පැල ආනයනය සිදු කරනවා. සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට පැල ලබා දීම, ඊට පස්සේ ඒගොල්ලන්ට තාක්ෂණය, ගොඩක් වෙලාවට තාක්ෂණය කියන එක තමයි ගොඩක් වැදගත්. තාක්ෂණය ලබා දීම සහ වෙළඳපළ අපි නිර්මාණය කරලා දෙනවා උන්ට. ඒ වගේ ගොඩක් පිරිසක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඌපලාත කියන්නේ මල් වගාවට හොඳ මේ ඌපලාත වැලිමඩ බණ්ඩාල කියන ප්‍රදේශය ඉතාමත් මල් වගාවට යෝග්‍යයි. මම ඇත්තටම ව්‍යාපාරي පටන් ගත්තේ අවුරුදු 20ක් වගේ පුංචි වයසකදී. මම ජීවිතේ ලොකු අභියෝගයකට මූණ දුන්නා. මගේ මහත්තයා මව හැර ගියා. ඊට පස්සේ මට චූටි මාසික විතර දියණියක් එක්ක මට තනි වෙන්න සිදු වුණා. ඒ වෙද්දී මම තීරණය කරන්න මට අවස්ථාව ලැබුණා. මම රැකියාවක් කරනවද, මම ව්‍යාපාරයක් කරනවද, මොකක්ද ඒ දෙකෙන් එකක් මට තෝරගන්න තිබුණා. මොකද මම දරුණු ආර්ථික අභියෝගයක ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දීලා හිටියා. ඒ වගේම මගේ දියණියගේ මේ ආරක්ෂාව ගැන මට මේ සිතන්න සිදු වුණා. ඉතින් මම කල්පනා කරා මොකක්ද ඒ වෙලාවේ ගන්න පුළුවන් හොඳම තීරණය කියලා. දැනට මම පිටරටින් මල් පැල ආනයනය කරනවා. ඒ වගේම දේශීය සහ විදේශීය වෙළඳපළටත් මල් ලබා දෙනවා. මට දැන් අවශ්‍යතාවය තියෙන ඍජුවම මල් පිටරට යවන්න. මොකද මේ විදේශීය වෙළඳපළට යවද්දී අපිට තියෙන ලොකුම ගැටලුව තමයි ලොකු quantity එකකින් මල් ලබා දෙන්න ඕන. දැන් ජෝබරා නම් මල් 5000ක් වගේ අපේ තියෙන සුළු භූමියෙන් ඒ වගේ දෙයක් කරන්න බැරි නිසා මට අවශ්‍යතාවය තිබුණේ විශාල පිරිසක් එකතු කරගෙන මේ වැඩේ කරන්න. ඉදිරියට මගේ මම හිතාගෙන ඉන්නේ දැන් මගේ 50ක් විතර මල් වගාකරුවන් ඉන්නවා. ඔවුන් එක්ක තවත් කොටසක් එකතු කරලා ලොකු ගමනක් යන්න. මගේ ව්‍යාපාරය තමයි කුඩා පරිමාණ සහල් නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යන එක. ව්‍යාපාරයේ පටන් ගත්තේ 1989 මගේ තාත්තා කාලයක් එක පවත්වගෙන යනකොට මගේ තාත්තා හිටිහැටීම අසනීප වුණා. මට බලාගෙන ඉද්දිම දවසින් දවස මේ ව්‍යාපාරය පහළට වැටෙන්න පටන් ගත්තා. නමුත් මම හිතුවා මේක මෙහෙම වැටෙන්න දෙන්න බෑ, මම මේක අත්ත ගන්න ඕනේ කියලා. මුලින්ම කරේ මම ගමේ තියෙන සාමාන්‍ය ජනතාවගේ වී කොටන එක, ඒක කරගෙන පටන් ගත්තා. නමුත් මේ ටිකෙන් ටික දවසින් දවස මම ඒක කරන ආකාරය අනුව මිනිස්සු මං වෙත ඇදිලා ආවා. මම බොහොම උසස් මට්ටමින් ඒක කරගෙන යන්න මට හැකියාව ලැබුණා. තව මුදල් රැකගෙන තව මේ වී මිල දීගෙන ස්ටොක් එකක් වගේ තියාගෙන මං කැකුල් සහල් නිෂ්පාදනය පටන් ගත්තා. සාමාන්‍යයෙන් මගේ නගරය තුර තෝරාගත්තු ප්‍රදේශයකට මම සහල් මේ වෙළඳපළට නිකුත් කරා. අපිට මුදල් තිබුණේ නැහැ. නමුත් අපිට පුළුවන් අපේ ශක්තිය, අපිට අධිෂ්ඨාන ශක්තියයි කැපවීමයි ආත්ම විශ්වාසයයි තියෙනවා නම් අපිට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. As someone who has seen the process from day one, I saw how much dedication and hard work went in for the selection process and the final result. It definitely was not a day's work, and as you can imagine, going through extensive academic pieces could be tedious work. So, therefore, it does require a mindset of a critique as well as an objective approach, both in a healthy balance. Without further ado,
I would like to extend our appreciation to our dedicated committee, Mr. Sinnathambi Vijayapala and Dr. Jeevanth Pereira, for their immense support. Mr. Sinnathambi Vijayapala, we would love to see you on stage to say a few words as the head of the research forum, please. We have started this one for to empower the woman and also bring their knowledge to the bigger forum and also create a platform to bring this sustainable development. So sustainable development is the overall goal of this research forum. By keeping that one in mind, we have created three pillars, like creating opportunities, breaking barriers, and towards sustainable development. Based on that one, we have called the papers, we received the number of papers. Based on the receiving received papers, we have done the screening. Based on the screening, we have done the abstract review committee, we have done the review. Based on that one, we have selected 15 presentations. We call them for a presentations under three thematical areas, that, like I said, the three pillars. Based on the three pillars, we have selected three presentations. We have selected three most commendable presentations here. So three most commendable presentations, we are invited and they will talk about this one. We will give time for 12 minutes to talk, do their presentations, and 3 minutes for questions. You are free, feel free to ask questions. That's all I have to say. I have to say a big thank you to the professor who gave this chance to me to come and talk in this forum, in the bigger forum, and also the thematical area of women entrepreneurship. I am also in the side of doing many research on the woman empowerment. And also thank you, Purvaka, and also thank you, my panel member, Dr. Jeevanth, and friend Shirosi. With this one, Purvaka, you will call or me call? Purvaka will call each and every presenter to do the presentation. Thank you very much. Thank you, Vijay. As we move on to the most important session of the research forum, I would firstly like to thank everyone that submitted abstracts and our esteemed judge panel who worked so hard to make this forum a reality. The first abstract selected under was creating opportunities for women entrepreneurs. We have chosen a very strong abstract under this theme to be presented by Ms. R.M. Samanmali Swarnalatha on assessment of how community-driven development approach creates rural women entrepreneurship in Sri Lanka. ඉදිරිපත් කිරීම තියෙන්නේ රිසර්ච් එකක් පාදක කරගෙන කරේ රිසර්ච් එක තමයි assessment of how community driven development approach create rural women entrepreneurship in Sri Lanka. ඒ කියන්නේ ප්‍රජාපාලිත සංවර්ධනයේ ක්‍රමවේදය තුලින් කොහොමද ග්‍රාමීය කාන්තාවගේ ව්‍යවසායකත්වය දියුණු වෙන්නේ කියන එක පිළිබඳ assessment එකක් තමයි මේ රිසර්ච් එකේදී කරේ. ලිටරචර් රිවියු වලින් සහ මේ තියෙන ව්‍යවසායකින් සමග සාකච්ඡා කිරීමේදී හඳුනාගත්තු එයාලගේ තියෙන ග්‍රාමීය කාන්තාවන්ගේ ග්‍රාමීය ව්‍යවසායකයන්ගේ තිබිච්ච ස්කිල්ස් කුසලතා තමයි ප්‍රධාන වශයෙන් මේ තියෙන ලක්ෂණ. එයාලගේ ඉනර් පැෂන් එක, ඒ කියන්නේ අතුලාන්තයෙන්ම එයාලගේ තියෙන්න ඕනේ කැමැත්තක් මේ බිස්නස් කරන්න. ඒ වගේම එයාලගේ නායකත්වයේ ලක්ෂණ තියෙන්න ඕනේ. ක්‍රියේටිව් ඇන්ඩ් ඉනොවේටිව් ඉන්ඩිපෙන්ඩන්ස් ස්වාධීනව වැඩ කරන්න හැකියාව තියෙන්න ඕනේ. සෙල්ෆ් කම්පිඩන්ස් තියෙන්න ඕනේ. ඉන්ෆර්මේෂන් සීකින් තොරතුරු හොයාගන්න ඕනේ. රික්ස් ටේකින් ගන්න හැකියාව තිබිය යුතුයි. ඒ වගේම එයාලට තියෙන අවස්ථාවල් හොයන්න ඕනේ. ඒ අවස්ථාවන් ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම ෆ්ලෙක්සිබල් ඕපන් මයින්ඩ් වෙන්න ඕනේ. ගෝල් සෙටින් ඇන් නෙට්වර්කින් ඇන් ඉස්සර කාලේ ගොඩක් කියන්නේ ඔන්ටර්පිනුව කෙනෙක් වුණාම හාඩ් වර්කින් තියෙන්න ඕනේ කියලා. නමුත් දැන් මේක වෙනස් වෙලා ස්මාර්ට් විදිහට වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ ඔන්ටර්පිනුව කෙනෙක්. Good evening ladies and gentlemen. So my topic is like promoting women leadership in social entrepreneurs and impact investing. So I'm representing from Lanka Impact Investing Network, which is the first impact investment firm in Sri Lanka, and co-founder of Atpaura TV show. So from the secondary review, there are many barriers and challenges for women leadership, particularly in the area of social enterprise development in Sri Lanka. Most of the barriers and challenges are related to like
I highlighted here. These are the studies done by World Bank survey, and also most of the studies by IPS, Oxfam, GB, and Plan International work. And these are the studies recently conducted in Sri Lanka 2017 and 18. So some of the areas are related to like women role, gender roles, particularly the, as you know, most of the people, the women have a barriers in their family and also like carrying responsibility at the household. At the same time, as a women entrepreneur, there is a misconception about social enterprise and women entrepreneurship. And most of the people think social enterprise is self-employment. That is actually not. So what is social enterprise is any businesses that can be addressing a social issue or that is having a social impact. Particularly, we know there are many entrepreneurs here today presented, and also you can see outside there are some social enterprise stores. So those are the enterprises addressing environmental issues and any social issues, and also supporting the sometimes the marginalized and underserved community in the country. Moving on to the last but not least abstract presenting under the theme Sustainable Development for Women Entrepreneurship, we have two presenters, Ms. Aruna Muthulingam and Dr. L.A. Pavithra Madhuanti, to present their paper on Women Entrepreneurs at Hellabojan Halal Food Outlet, Succeeding Women Through Cooking in Sri Lanka. Good evening, ladies and gentlemen. We are representing University of Sri Jayawardenepura, and it's a privilege for us to be on this stage for listening a lot of inspiring women stories. And we would like to thank CSVM for organizing this platform, and congratulations CSVM. This is one of the best conferences I've ever seen. So why we are talking about women entrepreneurs? Why women entrepreneurs? Since morning that we've been listening to a lot of stories about women entrepreneurs. So why women entrepreneurs in Sri Lanka particularly? Look at the population of Sri Lanka. That is 52%, represented the women of the population of Sri Lanka. But look at the labor force participation. That is about 35. Female labor force participation is 35, and this is worsened in rural sector. High level of unemployment among the women in the rural sector. It's 79%. At the same time, women representing employer category, that's merely a 1%. But we are having the largest largest community. The females are the largest community out of the total population. බොහෝ පොඩි මට්ටමේ තියෙන ප්‍රශ්න එදිනදා එදින ප්‍රශ්න ඒගොල්ලම තමයි සිනදාන බලන්නේ. ඒකට ඒක හොඳ ලක්ෂණයක් වෙනවා. මේකල එකට හැමදාම ඇවිල්ලා වැඩ කරන්න ඕනි hina වෙලා හැන හැමෝටම සේවාව ලබා දෙන්න. ඒකට මේ 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 කාර්ය පහක් සහ අන්තිමට වැදගත්ම කාරණා තමයි අපිට මේ මුදේලා ගොඩක් වෙලාද කිව්වද දැක්ක කැපිටල් එක නැත්නම් ආයෝජනය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ. යම්සි ව්‍යාපාරය පටන් ගන්න අදහසක් කැමැත්තක් තිබ්බා වුණාට ආයතන සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ. ඒක මේ රජයේ විසින් ඉදලා තියෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම මේ නුවරෙන් පටන් අරගෙන සාත්‍රීය අධ්‍යයන විදිහට තමයි මේ දීපවැයට ව්‍යාපෘතිය දෙගෙන යන්නේ. මේකට ඇත්තටම කොෂිකර්ම අමාත්‍යංශය හරහා මේ ආයතන මේ යටිතල පාසලන් සම්බන්ධයෙන් ආයෝජනය කරලා තියෙනවා. ඒ ආයෝජන නිසා ඉදිරියට යන්න පුළුවන් කියලා තියෙනවා. ඒකට අපිට ඇත්තටම මේ හෙළබොජන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කියන්න තියෙන සාරාංශගත අදහස් තමයි මෙතන මේ ව්‍යාපෘතිය සාර්ථක වෙන්න බලපාන ප්‍රධාන කරුණු දෙකක් සහජ හැකියාව හඳුනගෙන ඒකට සරලන වෙළඳපළක් හදලා දීලා තියෙනවා. ඒක වෙළඳපළ සුදුසු වෙන විදිහට රජය විසින් අවශ්‍ය වෙන පුහුණුව සහ තාක්ෂණික දැනුම සහ ආයෝජනය ලබා දෙනවා. මේ ශක්තිය දෙක නිසා තමයි අද අපිට ඒ තැනට කැමති කියලා කැමරා ගන්න පුළුවන්. Thank you very much to Aruna and Dr. Pavithra for your presentation. The wonderful journey that you have taken a lot of women through
Hellabojan Hala is truly amazing, and to feel that it empowers more women to bring their talents to a reality by letting the art of Sri Lankan cooking heritage come back to life. On that note, I would like to thank all of you again for sharing these inspiring stories and abstracts today, and would now like to invite Mr. Gamage, CSBM Registrar, onto the stage to present a token of appreciation without taking too much time as we are coming to a close. Mr. Sinitham Vijayapalan and Dr. Jivan Pereira, would you mind kindly coming back to the stage to receive their tokens? We would like to invite the three best presentations to come to the stage to receive their medals and certificates. We have now reached the end of the final session, and I don't intend to take much of your time as you all have seated the whole day. But lastly, thank you very much to all of you who are present here. Have a good night and see you tomorrow at the same time. Thank you.